කුමන රජයක් බලයට පත් වුණත් මේ 2025 වර්ෂයේදී මේ තියෙන එකඟතා කඩකොලොත් එකඟතාවේ යන්තමකින් හෝ වෙනස් වුණොත් රට සති දෙකක්වත් ආණ්ඩු කරන්න ලැබෙයි කියලා මම හිතන්නේ. ඒක නිසා අපිට ඕන ඕනේ විදියට මැතිවරණවලට මුදල් වියදම් කරන්න බෑ. 26-27 වර්ෂයේ වෙනකොටත් අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද මුදල් වල හිඟියක් ඇති වෙනවා. ඇමරිකාන් ඩොලර් මිලියන 3911ක් IMF එක පොරොන්දු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම යටතේ 329ක් දෙන්න මිලියන. 2027 අවුරුද්දේ අයවැලේකනේ හදන්න 600ක් දෙන්න එකඟ වෙලා තියෙනවා. ලෝක බැංකුව එකඟ වෙලා තියෙනවා 300ක් දෙන්න. ආසියානු සංවර්ධන බැංකුව 300යි. ණය සහනයක් ලැබෙනවා 1482ක්. මදි වෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 1.5ක්. 2027දී අවසරයක් ලැබෙනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළාම සංවර්ධන බැඳුම්කරයක් ලෝකෙට අරන් යන්න. එයින් 1.5ක් ලබා ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොලින්. ඒ වන විට අපේ ජාත්‍යන්තර සංචිතය ඇමරිකාන් ඩොලර් මිලියන 14ට වැඩි වෙලා තියෙනවා. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා විශේෂ දුම්රියක් දහවනය කෙරෙන අතර නොමිලේම දුම්රිය ගමන් කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. බස් රථ පමණක් 400ක් පොසොන් උත්සවය වෙනුවෙන් අතිරේකව ධාවනය කිරීම සඳහා එකගතා ඇති කරන් තිබෙනවා. නමුත් අපි අනුරාධපුරයේ සිට මිහින්තලේ දුම්රිය නැවතුම් පොළ දක්වා අලුත් දුම්රිය මාර්ගයක් ඉදි කරලා තිබෙනවා, කෙටි දුර මාර්ගයක්. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා පොසොන් උත්සවයට කලින් අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා බස් රථවලින් හා වෙනත් ක්‍රමවලින් පැමිණෙන බැතිමතුන්ට මිහින්තලේ වන්දනා කරන්න ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කරවන්න කටයුතු යොදන්න කියලා. අනුරාධපුරයේ දක්වා ගෙනීම සඳහා මධ්‍යම ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ වැඩි කරලා තිබෙනවා. මේ අතර පෙරපාසල් ගුරුවරුන්ගේ මාසික වැටුප රුපියල් 5000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ලංකාවේ සෑම පෙරපාසල් සේවයේ නියුතු ගුරු භවතුන්ට මාසිකව ගෙවන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරලා ගෙවීම සඳහා කමිටු තීරණයට ඊයේ දිනේ කැබිනට් අනුමැතිය ලැබුණා. ඒක නිසා මේ ඒක වෙනත් කමිටුවකදී තමයි ජනාධිපතිතුමායි තීරණේ ලබා දුන්නේ. පෙරපාසල් සඳහා වෙන සියලුම ගුරුවරුන්ට දැනට ගෙවන 2500 දීමනාව මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් 5000 දක්වා වැඩි කරලා ගෙවීම සඳහා වෙන තීරණේ ලබා දුන්නා. සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. දැනට අපනයනය අනයනය තහනම් කරලා තිබෙන. නමුත් කලින් කැබිනට් තීරණයක් අනුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය සඳහා සංචාර කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු හරයම් පඩැන්ඩු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව කුඩා බස් රථ 250ක් සහ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ 250ක් වශයෙන් රථවාහන 1000ක් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ආනයනය කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දුන්නා.